දිවෙන හරහා නිර්තදිග මෝසම තමයි අදුටත් ක්‍රියාත්මක පවතින්නේ. මේ වනවිට මෝසම තර්මක සක්‍රීය ස්වභාවය පවතින නිසා අද සහ හෙට දිනවල විශේෂයෙන් දිවෙනේ නිර්තදිග කොටසේ වැසි තත්ත්වයේ තර්මක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. අපි ගත්තොත් දිවෙනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වායව පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල කඩින් කඩ දවස පුරා වගේ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතම් ස්ථානවල මිලිමීටර් 100ක තර්මක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ සමගම දිවෙනේ සෙසු ප්‍රදේශ අපි ගත්තොත් විශේෂයෙන් නැගිනෙර සහ ඌව පළාත්වල තනින් තන ගිගුරුන් සත් වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා, විශේෂයෙන් සවස් කාලයේ රාත්‍රී කාලයේදී. එසේ මතක් කරන මේ ගිගුරුන් සත් වැසි සමග ප්‍රබල අකුණු ඇති වෙන්න පුළුවන්. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන ඉල්ලා සිටින්න කැමතියි. ඒ වගේම දිවෙන වටා මුහුදේ තත්ත්වය ගත්තොත් විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි පවතිනවා. තුලන් නිරත දිශාවෙන් හමන් වේගයේ පැයට කිලෝමීටර් 30-40 අතර අගයක පවතින්නේ. ගාල්ල සිට මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළොම් බෙන්ෙන මුහුදු ප්‍රදේශ සහ ඒ වගේම පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගයේ පැයට කිලෝමීටර් 50-55 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ නිසායි මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගැනීම ඉඩකඩ තියෙනවා. ඒ නිසා ධීවර සහ නාවික ප්‍රජාවේ සම්බන්ධවත් අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් ඉල්ලා සිටින්න කැමතියි.